ක්‍රිකට් ක්‍රීඩාවෙදදි කාලයෙන් කාලයට නොයෙකුත් සුවිශේෂී දක්ෂතා තියෙන ක්‍රීඩකයන් ලෝකයට බිහිවෙනවා. ඉතින් එවැනි දහස් ගණනක් වූ ක්‍රීඩකයන් අතරින් පෝරා වෘත බවට පත්විය හැක්කේ කීයෙන් කී දෙනාටද? පාපන්දු බාස්කට්බෝල් ක්‍රීඩාවල වගේම ක්‍රිකට් ක්‍රීඩාවේදීත් එවැනි පුරාවෘත්ත පැළඳි ජර්සි නම්බර විශ්‍රාම යැවීම සිදු කරන්නේ එම ක්‍රීඩකයාට සම කළ හැකි කිසිවෙකු නොමැති බව තහවුරු කරමින් ඔහුට දිය හැකි උපරිම ගෞරවයක් ලබා දීමටයි. ඒ නිසා අද අපි කතා කරන්න යන්නේ එවැනි විශ්‍රාම ගැන්වූ ජර්සි නම්බර 10ක් පිළිබඳවයි. අංක 1. MS ධෝනි. MS ධෝනි 2020 වසරේ අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්ත නමුත් ඔහු චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් තවමත් ක්‍රීඩා කරමින් සිටිනවා. ඔහුගේ විශිෂ්ට පිතිකරණය, සුවිශේෂී කඩුලු රැකීම සහ නායකත්ව කුසලතා නිසා ඉන්දියාවට ජයග්‍රහණ රැසක් උරුම කරන්නට ධෝනිට පුළුවන් වුණා. ඉතින් මොහු ඉන්දියාව වෙනුවෙන් සිදු කරනු ලැබූ සේවය නිසා ඉන්දිය ක්‍රිකට් බලධාරී අංක 7 ජර්සි නොම්බරය විශ්‍රාම යැවීමට තීරණය කළේ ඔහුට දෙන්න පුළුවන් උපරිම ගෞරවයක් ලබා දෙමිනුයි. අංක 2. ස්ටීවන් ෆ්ලෙමින්. නවසීලන්තය වෙනුවෙන් එක් දින ලකුණු 8037ක් සහ ටෙස් ලකුණු 7172ක් වාර්තා කර ඇති ෆ්ලෙමින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණ රැසක් සඳහා මෙහෙයුවා. ඒ වගේම 2000 වර්ෂයේ ශූරයන්ගේ කුසලානීය ජයග්‍රහණය කළ නවසීලන්ත කණ්ඩායම මෙහෙයුවේ ස්ටීවන් ෆ්ලෙමින් විසිනුයි. ඉතින් ඔහු ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කරනු ලැබූ දායකත්වයට ගෞරවයක් ලෙස ඔහුගේ අංක 7 ජර්සිය විශ්‍රාම යැවීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් කටයුතු කළා. අංක 3. ඩැනියල් විටෝරි. සවිමත් දඟපන්දුවෙන් පිතිකරුවන් අසරණ කළ ඩැනියල් විටෝරි 2019 වර්ෂයේ නවසීලන්ත කණ්ඩායමෙන් විශ්‍රාම ගත්තා. ඔහු පන්දු යවන්නෙකු පමණක් නොව පිතිකරුවෙකු විදිහටත් නවසීලන්ත ජාතික කණ්ඩායමට සැලකිය යුතු දායකත්වයක් ලබා දීපු දක්ෂ ක්‍රීඩකයෙක්. ඉතින් ඔහුගේ මේ සේවයට ගෞරවයක් විදිහට ඔහුගේ අංක 11 ජර්සි නම්බරය විශ්‍රාම යැවීමට ඒ රට බලධාරීන් කටයුතු කළා. අංක 4. සචින් තෙන්ඩුල්කර්. සර්වකාලීන විශිෂ්ටතම පිතිකරුවා විදිහට හඳුන්වන සචින් තෙන්ඩුල්කර් ගැන මං අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එක්දින සහ ටෙස්ට් පිටිය තුල වැඩිම ලකුණු රැස්කරගෙන ඇති සචින් ඉන්දියාව වෙනුවෙන් ජයග්‍රහණ රැසක් උරුම කරලා තියෙනවා. ඉතින් වසර 24ක් පුරාවටම ඔහු කළ සේවයට සහ කැපවීමට ගෞරවයක් විදිහට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් 2017 වර්ෂයේදී ඔහුගේ අංක 10 ජර්සි නම්බරය විශ්‍රාම යැවීමට කටයුතු කළා. සචින්ගෙන් පසුව ෂාඩල් ටාකූර් විසින් 2017 වර්ෂයේදී අංක 10 ජර්සි නම්බරය තෝරා ගැනීමෙන් පසුව ඔහුට ඉන්දීය ප්‍රේක්ෂකයන්ගෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල වූ නිසා අංක 10 ජර්සි නම්බරය සචින් තෙන්ඩුල්කර් වෙනුවෙන්ම වෙන් කිරීමට බලධාරීන් කටයුතු කළා. අංක 5. බ්‍රෙන්ඩන් මැකලම්. බ්‍රෙන්ඩන් මැකලම් කියපු ගමන් අපේ ඔළුවට එන්නේ ප්‍රවේගකාරී විදිහට පන්දුවට පහර දෙන පිතිකරුවා වගේම අතිවිශිෂ්ට ගණයේ පන්දු රැකීමේ හැකියාවක් ඇති නවසීලන්තයෙන් බිහිවුණු සුපිරි ගණයේ ක්‍රිකට් ක්‍රීඩකයාවයි. ඒ වගේම ඔහුගේ නායකත්වය යටතේ 2015 වසරේ එක් දින ක්‍රිකට් ලෝක කුසලානේ අවසාන මහා තරගයට නවසීලන්තය ගෙන යන්නත් ඔහු සමත් වෙනවා. ඉතින් මැකලම් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සිදු කළ විශිෂ්ට සේවය ඇගයීමට නවසීලන්ත ක්‍රිකට් බලධාරී අංක 42 ජර්සි නම්බරය විශ්‍රාම යැවීමට කටයුතු කළා. අංක 6. පිලිප් හියුස්. සදා නොදැවුණු ක්‍රීඩකයා ඔහුයි. දකුණු ඔස්ට්‍රේලියාව සහ නිව් සවුත් වේල්ස් අතර පැවති තරගයකදී ෂෝන් ඇල්බර්ට් යොමු කළ බවුන්සර් පන්දුවක හිසේ වැදීමෙන් මේ දක්ෂ තරුණ ක්‍රීඩකයා ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් පිලිප් හෙව්ස්ගේ ඛේදනීය අභාවය හේතුවෙන් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරී ඔහුගේ එක්දින කමිස අංක 64 ජර්සිය 2014 වර්ෂයේදී විශ්‍රාම යැවීමට කටයුතු කළේ ඔහුට සිදුකරන ගෞරවයක් විදිහටයි. අංක 5. පරාස් බට්කා.
නේපාලයේ හිටපු නායකයෙක් වන පරාස් බට්කාගේ දායකත්වය අගයමින් නේපාල ක්‍රිකට් සංගමය විසින් ඔහුගේ අංක 77 ජර්සිය විශ්‍රාම යැවීමට කටයුතු කළා. බට්කා 2021 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් අතර එක්දින තරඟ 10කදී සහ 20x20 තරඟ 33කදී නේපාලය නියෝජනය කළා. අංක 8 ක්‍රිස් කියාන්ස්. හිටපු නව ශ්‍රීලන්ත එක්දින නායකයෙකු වන ක්‍රිස් කියාන්ස් සිදු කළ සේවය ඇගයීමට එරට ක්‍රිකට් බලධාරීන් විසින් ඔහුගේ අංක 6 ජර්සිය විශ්‍රාම ගන්වා තියෙනවා. විශිෂ්ටතම තුන් නිරියව් ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන කියාස් 2000 වර්ෂයේ ICC නොකවුට් කුසලානේ නව ශ්‍රීලන්තියට ජයග්‍රහණය ගෙනීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන්නට සමත් වුණු දක්ෂ ක්‍රීඩකයෙක්. අංක 9 නේතන් ඇස්ටල්. මේ වන විට නව ශ්‍රීලන්තයේ සිව්වන වැඩිම අභියාවන නේතන් ඇස්ටල් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ද්විත්ව ශතකයේ සහ ටෙස් තරගයක සිව්වන ඉනිමේ දෙවන ඉහළම පෞද්ගලික ලකුණු වාර්තාවලට හේමිකම් කියන දක්ෂ පීතිකරුවෙක්. ඇස්ටල් සිදුකරනු ලැබූ සේවය ඇගැයීමට එරට බලධාරීන් විසින් අංක 9 ජර්සිය විශ්‍රාම ගන්වා තිබෙනවා. අංක 10 ක්‍රිස් හැරිස්. වමත් මැද පෙළ පීතිකරුවෙකු සහ දකුණතින් මදවේග පන්දු යවන්නෙක් වන ක්‍රිස් හැරිස් අවස්ථා කිහිපයකදීම නව ශ්‍රීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරවීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තියෙනවා. ඒ වගේම 2000 වසරේ ICC පිළුමලුන් පිටුදැකීමේ කුසලානය දිනාගත් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් වන ක්‍රිස් හැරිස්ගේ දස්කම් නිසාම ඔහුගේ අංක 5 ජර්සි නොම්බරය විශ්‍රාම යවා තිබෙනවා. ඉතින් මේ වගේ අපූරු දැනුමින් පිරි ක්‍රිකට් වීඩියෝස් දිනපතාම නරඹන්න අපේ YouTube channel එකත් එක්ක හැමදාම රැඳිලා ඉන්න. අමතක නොකර අපිව subscribe කරන්න. ඔබට ජය.